තායිලන්ත ජාතික භික්ෂුන් වහන්සේ 59ක් මේ දිනවල ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කරමින් සිටී. පසුගිය 13 වනදා සිට පුරා දින 12ක් මෙම භික්ෂුන් වහන්සේ පිරිස අනුරාධපුරය දක්වා පා ගමනින් වැඩම කළා. එසේ වැඩම කර ඊයේ සමස ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ වැඳ පුදාගෙන එහි ආගමික වතාවත් හි නිරත වුණා. එහිදී උන්වහන්සේ පිරිස ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ වෙත කප්රුක් පූජාවක්ද සිදු කළහ. රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතල්වැට් නුවේබේ ඥානතිලක නායක ස්වාමින් වහන්සේ බැහැදක දිරටේ බෞද්ධ සබඳියාව පිළිබඳව සාකච්ඡාවකද මෙම භික්ෂූන් පිරිස නිරත වුණා. මෙම අවස්ථාවෙන් පසුව පූජා භූමි සංවර්ධන නිලධාරී ප්‍රශාන් දනුස්ක මහතා ඇතුළු පිරිස එක්ව භික්ෂූන් වහන්සේ කණ්ඩායමට ගිලන්පස පූජාවක්ද සිදු කළේ ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නායක ස්වාමින් වහන්සේගේද සහභාගිත්වයෙන්. महानूर युगेदी श्री लंका में उपसंपदा भिक्षुन वहांसे नमति वीम हेतुन ताइलंतेन उपाली हिमियन मेरठ वेडम करवा मेरठ उपसंपदा स्थापने करतिबे एलेस उपसंपदा रेगने मत समग श्रीलंका में श्यामोपाली वंशिक महानिकाय आरंभ वीतिबे इवक मेम काटेतु सिद्धवेत्ते ऐतिहासिक कैरगल राजमहाविहारस्थाने मेदिहत्वेमेन එලෙස සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව රැගෙන විත් වසර 270ක් පිරීම නිමිති කරගෙනයි මෙම තායිලන්ත භික්ෂූන් පිරිස අනුරාධපුරය දක්වා පාගමනින් වැඩම කර ඇත්තේ. මෙලෙස නුවර යුගයේදී සියම් දේශයේ උපාලී තෙරුන් මෙරටට වැඩම කර උපසම්පදාව ඇති කළත් ඊට පෙර තායිලන්තයේ උපසම්පදාව ඇති කිරීම සඳහා එරට සාමණේර භික්ෂූන් වහන්සේ පිරිසක් සිරිලකට වැඩම කරවා උන්වහන්සේ පිරිස උපසම්පදාවේ පිහිටුවා තිබේ. ඒ සිදු කර ඇත්තේ කෑරගල රජ මහා විහාරයේ එවක නායක හිමිපාණන් වහන්සේ වශයෙන් වැඩවිසු වනරතන සංඝරාජ නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. මෙකී ඓතිහාසික කරුණ මුල් කරගෙන ආගමික වැඩසටහන්හි නිරත වීමට තායිලන්ත භික්ෂූන් වහන්සේ පිරිස මෙරටට වැඩම කරවීමේදී මූලිකත්වයේ ගෙන ඇත්තේ තායිලන්තයේ චූලාලංකාර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය වල්මෝරුවේ පියරතන ස්වාමීන් වහන්සේ. මෙම සංචාරයේ සම්බන්ධීකරණයට සම්බන්ධ වූයේ ඓතිහාසික කෑරගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති සේනාධි සිව්කෝරළේ විශේෂාධිකරණ සමත බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක විශ්‍රාමික පරිවේනාධිපති පූජ්‍ය රජාවෙල නන්දරතන නායක ස්වාමින් වහන්සේ. තායිලන්ත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර මිහින්තලේ මහියංගනයේ පොළොන්නරුව ශ්‍රී දළදා මාලිගාව ශ්‍රීපද ස්ථානයේ ඇතුළු බෞද්ධ සිද්ධාස්ථාන වැඳ පුදා ගැනීමට නියමිතයි.